දිනේ පුරා වෙහෙසට පත්වන මිනිසාට සතියන්තයේ පලායාමට තැනක් ඇත්නම් ඒ සුබදහම පමණක් නෙවෙයි. තමන් විසින්ම නිර්මාණය කරගත් ගොඩනැගිලි අතර පවා විනෝදය සෙවීමට කවුරුත් ප්‍රිය කරනවා. නමුත් අද වන විට වැඩි ප්‍රවණතාවයක් පවතින්නේ ඉසිම්බුවක් ලද සැනින් සුබදහම වැළඳ ගැනීමට සංචාරයේ යෙදීමයි. මේක නම් දිව්‍යලෝකයක් වගේ ඇයි ඇතැම් ස්ථානයන් දුටුට අපේ සිතට නැගිනේ නැද්ද? දිව්‍යලෝකයත් අපායත් සුබදහමේ සුන්දරත්වයත් භයංකර අසුන්දරත්වයත් ලෙස හඳුනන්ගන්නේ නම් දිව්‍යලෝකයට දිවෙන මාර්ගයත් පෘථිවි තලයෙන් ස්වාගත හැකිවිය යුත්තක්. ඇමරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ ඔහාහු කලාපේ පිහිටා තිබෙන ද ස්ටාබේ. දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ සීනෝ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. To heaven යනුවෙන් හැඳින්වෙන අපූරු මාර්ගය සීතල නිම්නයක දිව්‍යමය පාරාදීසයක් කරා දෙවන මාර්ගයක් ලෙසින් නිරන්තරයෙන්ම දිස්වෙනවා. පහතින් දිස්වන නිම්නයට වැටීමෙන් වලක්වාලන් කුඩා ගරාදි වැටක් හැරුණුකොට වෙනත් කිසිවක් නොමැතිව මෙකී අඩි 3922කින් යුත් මාර්ගය මනරම් කඳුවැටි අතරින් ඈතට විහිදී යනවා. මෙම මාර්ගය ඉදිකරන්නේ ඇමරිකානු නාවික හමුදා විසින් 1942 පැසිෆික් සාගරයේ යාත්‍රා කරන නැව්වලට රේඩියෝ සිග්නල් සැපීමට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා පළමු ගණයේ රහස් මාර්ගයක් ලෙසිනුයේ කල්හි භාවිතා කරන්නේ. 1987 වනතෙක් මෙය පොදු ජනතාවට විවෘත වූ පැවතියත් පසුව මෙහි අලුතරියා කටයුතු නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් කිසිවෙකුට යාමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වනවා. ඒ අලිත් පිළිසකර කර ආරක්ෂිත තත්ත්වයට පත් කර 2002 විවෘත කිරීමට අදහස් කර තිබූ නමුත් නගරවාසීන්ගේ පැමිණිලි කිරීම සහ ආරක්ෂාව පිළිබඳ පැවති ගැටලු හමුවේ එකී විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වෙනවා. මෙහි පිය ගැටපෙළෙහි අලුතරියා කටයුතු සිදු කිරීම සඳහා හොනොලුලු නගර බලධාරීන් විසින් ඩොලර් මිලියනයක් පමණ මුදලක් වැය කළත් මාර්ගයේ විවෘත කිරීමක් නිල වශයෙන් සිදුවේ නැහැ. නමුත් ඒ පිළිබඳව කිසිවක් නොතකා කඳු නගින්නන් සහ සංචාරකයන් මෙහි පැමිණීමත් ත්‍රිස්සේ සංචාරය කිරීමත් සිද්ධ වෙනවා. ආරම්භයේදී මෙම ගමන් මාර්ගය හැඳින්වුවේ හයිකු ස්ටෑසියන්. ඒ විහිද පවතින්නේ ක්වාලු කඳු වැටිය හරහා. 1942 නාවික හමුදාවේ රේඩියෝ කුරුණක් ලෙස මෙහි කඳු මුහුදුනට භාවිත වුවත් අවසානයේදී එනම් 1950 එකි නාවික මූලස්ථානෙ ඉන් ඉවත් කර ගැනීමත් සිද්ධ වෙනවා. එතෙක් පැවති ලීපඩි ගලවා ඒ වෙනුවට මෙකී මාර්ගයට යකඩ පටි ඇල්ලීම සිද්ධ වෙනවා. මෙකී භූමියෙහි අයිතිය පවතින්නේ හොනොලුලු බෝඩ් ඔෆ් වොටර් සප්ලයි. සතුව වන අතර කෙසේ නමුත් මෙකී භූමියට ප්‍රවේශ වීම සඳහා පසු කළ යුතු ගමන් මඟ විවිධ පුද්ගලයින්ට අයත් ඉඩම් මතින් වැටී තිබෙනවා. මෙම කඳු මාර්ගය තරණය කරන්නන් සම්බන්ධව බලතල ක්‍රියාත්මක කළ හැකි ආයතනයක් වන්නේ හොනොලුලු බෝඩ් ඔෆ් වොටර් සප්ලයි වන අතර උන්ගේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව මෙකී මාර්ගය තරණය කරන්නන් විසින් එසේ කිරීමට පෙර සිය ජීවිතය පිළිබඳ පවත්නා අයිතීන් අත්හරිමින් ලියමනක් අත්සන් කළ යුතුයි සහ ඩොලර් මිලියන එක වගකීමකින් යුත් රක්ෂණ ආවරණයක් ඉදිරිපත් කළ යුතුයි. තමන්ගේ ආවරණ කලාපය තුළදී යමෙක් හානියට පත්වී තමන්ට එරෙහිව නඩු පැවරීමට පවත්නා අධික ඉඩ ප්‍රස්තාව හේතුවෙන් හොනොලුලු බෝඩ් ඔෆ් වොටර් සප්ලයි ආයතනය විසින් මෙම ප්‍රියර ක්‍රියාත්මක කරලා තියෙනවා. අවදානම කොතෙක් වුවත් අඟල් 18ක් පළල පඩිමතින් අඩි 4000ක කඳු නැග්ම සිදු කිරීමට ත්‍රාසය අත්දකින්නට කැමති බොහෝ කඳු නගින්නන් සංචාරකයන් ප්‍රිය කරනවා. 2015 ඇති වූ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් පඩිපෙළේ ස්ථාන කීපයකට දැඩි හානි සිදු වූ අතර පිය ගැටපෙළ ගණනාවක්ම කැඩි ඉවත් වුණා. මේ හේතුවෙන් සංචාරකින් සෑම පියවරක්ම තැබිය යුත්තේ මහත් ප්‍රවේශමින් සහ අවධානයෙන් කියන එක මතක තබා ගත යුතුයි. යම් හේකින් අත්වැරදක් සිදු වූහොත් ස්වර්ගයට තිබෙන දිව්‍ය මාර්ගය මරණය දුටුවක් වීමේ හැකියාවෙන්ද යුක්තමයි. මනරම් මෙන්ම ත්‍රාසජනක කඳුකර මාර්ගය අවසාන වන්නේ පහතර දිවෙන දර්ශන පතේ ඈත මිතියාවත දක්වාම විහිදුවාලමින්. කඳු මුදුන මත තිබෙන ආරම්භයේදීම ඇමරිකානු නාවික හමුදා විසින් නැව්වලට සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණවල දිරාපත් වූ නෂ්ටාවශේෂයන් පමණයි. බොහෝ සංචාරකයන් රාත්‍රී කාලයේදී සඳේරියෙන් සහ ගෙන යන ලාම්පුවල ආධාරයෙන් මේකි දුෂ්කර කඳු මාර්ගය තරණය කරනවා. මධ්‍යම රාත්‍රියේ පසුකර කාලයන්ත්‍රය විසින් සලකුණු දක්වත්ම ඔවුන් ඉර සේවය නැරඹීමට සූදානම් වෙමින් ඈත් සිතිජය දෙස දැස් දල්වා බලා සිටිනවා. මෙම ගමන් මාර්ගයේ දෙපත ආරක්ෂාව සඳහා උද්දිකර තිබෙන ගරාදි වැට ඈතට මහත් කලාවක් පත්වවා පෙන්වයි. එමෙන්ම සිසිල් පැහැයෙන් හාත්පස සිසාරා දිස්වන මනස්කාන්ත පරිසර පද්ධතිය අවධානම නොතකා තමන් වෙත පැමිණෙන්නයි සංචාරකින්ගේ සිත් කුල්මත් කරමින් දන්වාලයි. මෙම ගමන් මාර්ගය අවහිර කරවාලමින් මුරපොළක් පවතින අතර බොහෝ පුද්ගලයින් රාත්‍රී කාලය ගමන සඳහා තෝරාගන්නේ එකී මුරපොළ මගහැර ගමන් කිරීම රාත්‍රී කාලයේදී පහසු වන බැවින්. යම් හේකින් අදාළ මුරපොළෙහි සිටින නිලධාරියා විසින් අනවසර ඇතුළුවීමක් නිරීක්ෂණය කළහොත් පොලිසිය මත එසේ අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින්ව සිර බාරට පත් කිරීමට පියවර ගන්නවලු. මෙම මග ගමන් කිරීමට පෙර සංචාරකින් දැනගත යුතු කරුණු ගණනාවක් පවතිනවා. ප්‍රථමයෙන්ම ඔවුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ
පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මෙකී ගමන ආරම්භ කළ යුතුයි. තනිව ගමන් කිරීමේ තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වකින් පසුන වන්නේ නම් ගමනට තවත් සහයකෙකු සම්බන්ධ කරගත යුතු වෙනවා. වර්ෂාව, ගෙරවුම්, කුණාටු තත්ත්වයන් පවත්න අවස්ථාවන්හි මෙහි ගමන් කිරීම කෙසේත් ආරක්ෂිත වන්නේ නම් නැහැ. නිල් පැහැති අහසක් සහ මද පවන සහිත කාලුගුණයක් පවත්නා විට මෙහි ගමන් කිරීම වඩාත් ආරක්ෂිතයි. මධ්‍යම රාත්‍රියේ මෙකී මාර්ගයක තරණය කිරීමට අදහස් කරන්නේ නම් වඩාත් යෝග්‍ය වන්නේ දේශීය මග පෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීම බව විශ්වාසයයි. ඉතින් ස්වර්ගයට යන මාර්ගයේ දිගේ ස්වර්ගයට යන්ද හිතන ඌරම දෙයක් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.